කැබිති ගොල්ලෑවේදී සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් බස් රථයක් වෙත එල්ල කරනද ට්‍රස්ත ප්‍රහාරය LTT ත්‍රස්තවාදීන් විසින් සිදු කරන ලද ම්ලේච්ඡ සංහාරයන්ගෙන් එකක්. මෙම සංහාරය සිදු වී අදට වසර 16ක්. ඉතින් අද මම මේ කැබිති ගොල්ලෑව සංහාරයට සම්බන්ධ වුණු හිටපු කොටි ප්‍රබේලුගේ පාපොච්චාරණයක් ගැන පැහැදිලි කරන්න තමයි මේ වීඩියෝ කරගෙන ආවේ. ඉතින් අපි වැඩි විස්තර වීඩියෝ එක ඉස්සරහට ගිහින් බලමු. ඉතින් වෙනද වගේම රැඳෙන්න මේ වීඩියෝ එකේ අවසානය වෙනකම්. මම ගහ උඩ නැගලා ආමි ට්‍රක් එකක් හෝ බස් එකක් එහෙම නැත්නම් වෙනද හමුදා වාහනයක් එනවද කියලා බලාගෙන ඉන්නකොට කහපාට බස් එකක් එනවා මීටර් 200ක් විතර ඈතින් දැක්කා. එවිටම හරි කහපාට බස් එකක් එනවා කහපාට බස් එකක් එනවා කියලා මම කෑ ගැසුවා. ඒ අතරේ මා දැක්කා ඒ කහපාට බස් එකේ සුදු ඇඳුම් ඇඳගත්තු සීල් ගැහෙනු අය ඉන්නවා වගේ. ඒ ගමන්ම මා කෑ ගැව්වා ගහන්න එපා සීල් බස් එකක් කියලා. එහෙම කෑ ගහනවා සමගම ක්ලේමෝ බෝම්බ පුපුරවා හැරීමට සූදානම් කර තිබු රිමෝට් महालिंग मुत्तुलिंग अनुराधपुर विशेष महाधिकार විභාගයට ගනුණු ඊට අදාළ නඩුවට පාපොච්චාරණ ලබා දෙමින් මේ බව පවසායත. අපි කොටිකඳුරට ගියාට පස්සේ අපි දැනගත්තා අපි බෝම්බ ගහලා තියෙන්නේ සිවිල් මිනිස්සු ගමන්ගත් ලංගම බස් එකකට කියලා. කොටි කර්නල් ලලිත් අපිට කිව්වා උඹලා බෝම්බ ගහලා තියෙන්නේ වැරදි බස් එකකට කියලා. ඒ හින්දා උඹලට දඩුවම් දෙන්න ඕන කියලා. පසු අපි වැරදි බස් එකකට බෝම්බ ගෙවුවා කියලා අපි සමග වැඩේට ගිය කෙල්ලෝ දෙන්න හැර පිරිමි හැමෝම යකඩ කම්මි කූඩුවකට දාලා දවස් 8ක් තිබ්බා. පොළු වලින් හොඳටම ගැහුවා. අපි දා හිටිය කූඩුව ඇතුලේ अनुराधपुर विशेष महाधिकरण हमुति नमर्शन पापोच्चारण प्रधान हिटपु प्रधान महालिंगम मुत्तुलिंगम इंद्रन में बाव पवसायत मुतूर किलिवेड्डी थांग नगर लिपिनिये महालिंगम मुत्तुलिंगम हेवत इंद्रन नेमति हिटपु प्रधान कोटि प्रबल सामाजिकया ट्रस्त विमर्शन कोट्टासे मगिन अनुराधपुर विशेष महाधिकरणे विनिसुरु केमा स्वर्णाधिपति महात्मी हमु विभागेट गनुनु मेम अपराधिट अदाल नडुव लबा दिय ति मे पापचारणे ताव दुरटन मेसेद संदहम मा इस्कोल्ड गिये देके पंतियेट वितरई मट देमल कथा करन्न पुलुवन लियन्न बह असं करन्न पुलुवन आर्थिक अपासुता मत पासल गिये नह कुमुरु वेडकला मट सहोदर तुंदने किन्नवा मम वयसवृद्धु पहालवेदी तात रुगरगिन पदिंज सिटी मुथूर तंग नगर सिट यापनेडिगियापनेडिगीमदीन वेडेकरी यापनी मस हयाकदी एल टी टी किंगकला कोटि संविधान बेदेन कीला मम की बैगियला ऐद बलेम मावरगिन गिया ऐदी मव कोटि वत्तकट वेड दम्मा यात्र गस्कपीम बंकर कपीम कला पशु मानकूल वत्तकमा वेडट दम्मा यात्रे मम कोटि संविधान वेडट दम्मा पशु मम कांताक्षम जीवत्ना ऐत नीत्यानुकूल नोवे मम बेंदु कांतावट ये अवस्थाव नीटा लमय दिने खिटिया हेम जीवत्वेदी टीक कालेकट पशु सल्ली नति निशा कांताव मावदाल गिया पशु मम तवत् कांताव बेंद ऐत नीति नोवे मम दिदास हतर वसरे कोपाई प्रदेश कोविलेक पिंक कटिया कडुआ स्पीकर का खुरगंकला मावेकट कोपाई पोलिसिंग अरंगिया पशु अनुराधपुर सा वेलिकट बंदनागार वल हिटिया ई निदास वला नेवत मानकुलम गेदरट वि जीवत्ते दि दिदास हय वसरे नेवत एलटीटी एकिंग अवित माव अरंगिया एहिदी माव चार्ल्स एंथनी बलकायट ए कियन्ने कोटिनायक प्रभाकरंगे पुतागे बलकाय ए बलकायट माव दाल मास 3क युदपूनुवा दुन्ना टी 56 अद्बोम पूनुवा कोटिनायक किरुबा तमई अपो ट्रेनिंग कले ट्रेनिंग वलिन पस्से माव कोटि ग्राम आरक्षक बलकायट दम्मा पशु मुहमाले जीवि आरक्षक बलकायट दम्मा ए वनमीट मुहमाले तरम युद्ध तिबुने नहे मास 3कट विदर पस्से एतनी पुलियम कुलमट गनल्ला ई इदिरी आरक्षक वलल्ला दम्मा ए इदिरी आरक्षक वलल्ले इन्नकोट अपट अनदुन्ने चार्ल्स एंथनी बलकाय ललित किन कोटि कर्नल वरया एम कोटि कर्नल वरया पुलियम कुलम कोटि कंदुरोट एन्न कीला मट नियोग कला एम कंदुरे नम सीरोवन
එම කොටි කඳවුරට මා යද්දී තවත් කොටි සමාජිකයෝ 5 දෙනෙක්ේ සිටියා. ඒ අතර කොටි ගෑනු ළමයි දෙන්නෙකුත් සිටියා. ඒ ගෑනු ළමයි කොටි සෝනියා බලකායට අයත් අය. එදින සිටි පිරිමි කොටින්ගේ නම් තමයි මනිවාර, ගිලෙයි, අරපන්, ජින්නාස, අරුසුපන්. ට්‍රේනින්ග් එකේදී මට දුන්න කොටි නම තමයි ඉන්ද්‍රන්. කොටි සෙවල අංක 154. එතන හිඳි කොටි කර්නල් ලලිත් කිව්වා අපි 6 දෙනෙකුට වැඩක් බාර දෙනවා කියලා. එතන සිටි කොටි කාන්තාවන් දෙදෙනාට කරන්න ඕනේ වැඩේ කර්නල් ලලිත් කිව්වා. පසුව අපිට ඒ දෙන්න එක යන්න කියලා කිව්වා. කාන්තාවන් දෙදෙනා GPS දෙකකුයි ක්ලේමෝ බෝම්බ දෙකකුයි බෑග් දෙක දාගෙන ගියා. අපිත් එයාලත් එක්කම ගියා. අපි ළඟ තිබුණේ T56 ගිනි අවි. මම අරසුසා අරපන් යනයි තමයි බිස්කට්, නූඩ්ල්ස්, රොටි, ජෑම් කෑමට අරන් ගියේ. කොහෙටද යන්නේ කියලා අපි හරියටම දැනගෙන හිටියේ නැහැ. ඒත් අපි යන්නේ ක්ලේමෝ ප්‍රහාරයකට පමණක් කියලා දැනගෙන හිටියා. මේ විදිහට කැලේ මැදින් දවස් දෙකක් ගියා. ඒත් යන්නේ කොහාටද කියලා කැලේ මැදින් යන විට දැනගෙන හිටියේ නැහැ. දවස් දෙකකට පස්සේ පාන්දර 5 විතර වෙද්දී තාරපාරක් ළඟට ගියා. එතන පාර දිගේ ලයිට් වයර් අදපු කණු තිබ්බා. අපිට කැලේ ඇතුළේ ඉන්න කියලා අරපනසා කොටිකාන්තාවන් දෙදෙනා තාරපාර පැත්තට ගිහින් ටික වෙලාවකට පස්සේ නැවතත් කැලේට ආවා. ඇවිල්ලා කිව්වා ක්ලේමෝ දෙක සෙට් කළා. වැඩේ හරි කියලා මට කිව්වා ගහක් උඩ නැගලා ආමි වාහනයක් එනවා නම් කියපන් කියලා. මම එතන තියෙන ගහගල නැග්ගා. ඒ ගහ උඩ ඉන්නකොට තාරපාර දිගේ මීටර 200ක් විතර ඈතට දුර පේනවා. පාර දිගේ ඈතින් එන වාහනත් පේනවා. මේ වන විට උදේ ඉරත් පායලා තිබුණේ. වටි විටා හොඳටම පේනවා. මේ විදිහට මහ ගහ උඩ නැගලා ආමි ට්‍රක් එකක් හෝ බස් එකක් හෝ වෙනත් ආමි වාහනයක් එනවද කියලා බලාගෙන ඉන්නකොට මීටර 200ක් විතර ඈතින් කහපාට බස් එකක් එනවා දැක්කා. එවිටම හරි හරි කහපාට බස් विशाल शब्द මොන බස් එකද ඒකේ කවුද හිටියේ කියලා හරියටම දැක්කේ නැහැ. අපි කොටි කැම්ප් එකට ගියාට පස්සේ තමයි අපි දැනගත්තේ අපි බෝම්බ ගහලා තින්නේ සිවිල් බස් එකකට කියලා. කොටි කර්නල් ලලිත් අපිට කිව්වා උඹලා බෝම්බ ගහලා තින්නේ වැරදි බස් එකකට. ඒ හින්දා උඹලට දඩුවම් දෙන්න ඕන කියලා. පසු අපි වැරදි බස් එකකට බෝම්බ ගැහුවා කියලා අප සමග වැඩේට ගිය කෙල්ලෝ දෙන්න හැර පිරිමි හැමෝම යකඩ කම්මි කූඩුවකට දාලා දවස් 8ක් තිබ්බා. පොළු වලින් හොඳටම ගැහුවා. අපි දාලා හිටිය කූඩුව ඇතුලේ කටු කම්මි තිබුණා. නැගිට ඉන්න නිදා ගන්න බැරි කූඩුවක් ඒක. දින කීප එකට පස්සෙ අපි පාළ මුට්ටියේ පංකර කපන්න දැම්මා. පසු නැවත කැම්ප් එකටත් ගත්තා. පසු කොටි කර්නල් ලලිත්ගෙන් මම නිවාඩු ඉල්ලුවා. නිවාඩු දෙන්න බැහැ කිව්වා. පසු මම අතේ තිබ්බ ඇඟිල්ලකට වෙඩි තියාගත්තා. එහෙම වෙඩි තියාගත්තේ තුවාලු නම් රෝහලකට යවයි කියලා හිතලා. ඊට පස්සේ පැනලා යන්න පුළුවන් කියලා හිතාගෙන එහෙම ඇඟිල්ලකට වෙඩි තියාගත්තේ. ඒත් මම රෝහලකට යවුවේ නැහැ. කැම්ප් එකේ තියාගෙන බෙහෙත් කරා. පසු නැවත ඩිෆෙන්ස් ලයින් එකට දැම්මා. එතන ඉන්නකොට මම බීජබ් බීලා හුවෙලා නැවත මට පනිෂ්මන්ට් දුන්නා. පසුව බේස් කැම්ප් එකට ඩියුටි දැම්මා. එයිදී මා කොටින්ගේ මිදිලා පැනලා ගියා. එහෙම පැනලා කනකරායන් කුලමට ආවා. එතකොට 2007 වසරේ මුල වගේ. ඊට පස්සේ පවුලත් එක්ක පුදුකුඩිරිප්පු ගියා. එහෙම පදිංචි වෙලා කුලී වැඩ කරන අතරේ ඒ ප්‍රදේශෙන් නැවත යුද්ධය පටන් ගත්තා. පසුව පවුලත් එක්ක 2009-5-14 වෙනි දින රජිය හමුදා පාලන ප්‍රදේශයට ගියා. එහි අවතැන් කඳුර වල ටික කාලයක් ඉඳලා මුතුර තංග නගර ගමට නැවත ආවා. ඒ වන විට මීට පෙර කැබිතිගොල්ලෑවේ යකා වැවදී මගී බස් රථයකට ක්ලේමෝ බෝම්බ ගහලා මිනිස්සු මැරුවේ අප කියලා මම බිරිඳට කියලා තිබුණේ. තංග නගර ගෙදර බීය සමග පදිංචි සිටින අතරේ බිරිය මා සමග රණ්ඩු වුණා. ඒ තරහට බිරිය සේරු නුවර පොලිසියට ගිහින් කිව්වා කැබිතිගොල්ලෑව යකා වැවදී බස් රථයට ක්ලේමෝ බෝම්බ ගහලා සිවිල් මිනිස්සු මරපු සිද්ධියට මා සම්බන්ධයි කියලා. පසුව සේරු නුවර පොලිසියෙන් ඇවිත් මාව අත්අඩංගුවටගෙන ශිකුණාමලයේ ත්‍රස්ත විමර්ශන කොට්ටාසයට බාර දුන්නා. පැමිණිල්ල වෙනුවෙන් ත්‍රස්ත විමර්ශන කොට්ටාස නිලධාරීන් සමග රජයේ නීතිඥ ක්‍රිසංගික ප්‍රනාන්දු මෙනෙවිය විත්තිකරු වෙනුවෙන් නීතිඥ කාලිංග රවීන්ද්‍ර මහතාද පෙනී සිටියා. 2006 වසරේ ජූනි මාස 13 වෙනි දින හෝ ඊට ආසන්න දිනක අනුරාධපුර බල් ප්‍රදේශයට ආයත් කැබිතිගොල්ලෑව යකා වැවදී වචන මගින් හෝ සංඥා මගින් හෝ දෘශ්‍ය නියෝජනය මගින් හෝ අන්‍යාකාරයෙන් සාහසික ක්‍රියා ඇතිවීමට සැලැස්වීමට අදහස් කිරීමෙන් එනම් රාජ්‍ය විරෝධී සංවිධානයක් වන LDT සංවිධානයට බැඳී එම සංවිධානයේ සමාජිකත්ව ධර්මී මගී ලංගම බස් රථයකට ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක් දියත් කොට එකී බස් රථය පුපුරවා හැරීමෙන් 1988 අංක 22 දරන සහ 1882 අංක
දරන පනත් වලින් සංශෝධිත 1979 අංක 48 දරන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විධි විධාන පනතේ 2.1 ඌ වගන්තිය සමග කියවිය යුතු 2.2 වගන්ති යටතේ 2012 වසරේ මාර්තු මාස 12 වන දින නීතිපතිවරයා මෙම අපරාධයේ විත්තිකාර කෝටි ප්‍රබලයාට එරෙහිව අනුරාධපුර විශේෂ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණා. ඉතින් එතනින් පස්සේ මොකද්ද දඩුවම මොනවද උනේ කියලා ඔබට සිතා ගන්න පුළුවන්. ඉතින් අද මම පැහැදිලි කරේ කැබිති කොල්ලෑව බස් සංහාරයේ ඇත්තම කතාවක්. මේක පැහැදිලි කරේ කොටි ප්‍රබලයේ මහාලිංග මුත්ලිංගම් කියන කොටි සමාජිකයා එහෙම නැත්නම් ඉන්ද්‍රන් කියන කොටි සමාජිකයා තමයි මෙය අධිකරණ ඉදිරියේ පාපොච්චාරණය කරේ. ඉතින් මේ සත්‍ය කතාවක් අනිවාර්යයෙන්ම මොකද අධිකරණ ඉදිරියේ කාටවත් බොරු කියන්න බෑ. ඉතින් ඔබට මේ කොටි සමාජිකයා කතාවෙන් මේ කැබිති කොල්ලෑව සංහාරයේ ඇත්තම දේ ඔබට පැහැදිලි වෙන්න ඇති. ඉතින් මේ වගේ ශ්‍රී ලංකාව වගේ මුළු ලෝකෙම යුද්ධමය ත්‍රාසදනක දේවල් මෙන්ම තවත් අධ්‍යාපනික වීඩියෝස් බලන්න ඕන නම් දැන්ම subscribe කරන්න අපි නොදන්න ලංකා ඉතිහාසයේ YouTube channel එක. ඉතින් ඒ වගේම අපි නොදන්න ලංකා ඉතිහාසයේ social medias follow කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් දවසකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට සමුගන්නවා ඔබ සෙලමු දෙනාට ජයෙන් ජයම වේවා.